ආයුබෝවන් ඔබට සුබ දවසක් මගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා මම අද ඔබ හමුවට ආවේ මීට ඉස්සෙල්ලා මම pencil drawing එකක් කරා ඊපස්සේ දියසයන් වලින් වර්ණ කරලා පෙන්වුවා අද pastel වලින් එක වර්ණ කරන්න කොහොමද කියලා දෙන්නයි මේ අද මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම ඒක මේ සුදු පාට ද්‍රව්‍ය සමූහයක් සුදු පාට එකක් ඒ නිසා ඒක වර්ණ කරන විදිය ඔබට මම හිතනවා මේ මේක වෙනස් බඩු ටිකක් ඒ නිසා වෙනස් ද්‍රව්‍ය සමූහයක් ඒ නිසා ඒක දිලිසෙනේවා ඒ නිසා ඒක මම කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට මේ ඒක නරඹන්න ඊළඟට මගේ ලං ඔන්ලයින් පාඩම් මාලාවක් යනවා මම ඒක නම් මතක් කරනවා සෙනසුරාදා උදේ 9 ඉඳන් 11 වෙනකන් 6 7 8 දරුවන්ට සෙනසුරාදා 12 ඉඳලා 2 මාර වෙනකන් මේ අවුරුද්දේ ලියන 11 වසර දරුවන්ට සෙනසුරාදා 3 ඉඳන් 5 වෙනකන් 9 10 දරුවන්ට පන්තිය පැවැත්වෙනවා ගොඩක් කරන්නේ ප්‍රැක්ටිකල් පැත්ත දිසායම් ගොඩක් කරන්නේ පැස්ටල් දිසායන් උත් කරනවා ඊළඟට ඉරිදට මම කරනවා ඒ උසස් පෙළ දරුවන්ට උදේ 9 ඉඳන් 12 මාර වෙනකන් ප්‍රැක්ටිකල් තියරි කොටස දෙකම කරනවා කැමති කෙනෙක් ඉන්නවනම් සම්බන්ධ වෙන්න මම ලুকু ගානක් අයි කරන්නේ දරුවෝ ගොඩක් මගෙන් අහලා වෙලා තියෙනවා ගාන පන්ති ගාන කීයද ටීචර් කියලා ගාන මුදල් ප්‍රශ්න තියෙනවා තමයි මම සාමාන්‍යයෙන් දරන්න පුළුවන් ගානක් තමයි අයි කරන්නේ රුපියල් පුඩි දරුවන්ට 600යි ඊළඟට 6 9 10 දරුවන්ට 800යි ඊට පස්සේ 11 12 13 දරුවන් සඳහා 1000ක් අය කරන්න ඒ නිසා ඒක මම හිතනවා දවස් 4කට ඔබ යම් කිසි එකකින් එන්න බැරි වුණොත් මම ඒකත් ඒකට එකතු කරන්නේ ඒක අයින් කරනවා ඒ නිසා මේ එන දවස් ටික තමයි ගණනය කරන්නේ සබට කැමති කෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙන්න මුදල් දාලම සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ මාසය ඇතුළත යම් දවසක මුදල් දාන්න ඉතකන් පන්තියට සහභාගී වෙන්න ඒ මොකද දවස් තව දවස් යනවා තව පහු වෙනවා මේ තව දැන් මේ දවස්වල රට වහලා තියෙන්නේ ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙන්න ඊට දැන් වීඩියෝ මගේ වීඩියෝ එකට මේ මේක යාළුවන්ට කියන්න මේ channel එක ගැන ගුරුවරු පන් ස්කෝල වල හරි අඩුයි චිත්‍ර ගුරුවරු ඒ නිසා ඒ කට්ටියට මේකෙන් ප්‍රයෝජන දැන් ලංකාව පුරාම දරුවෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා ඒ පාඩම් වලට ඉන්නෙත් මට පේනවා ඒ චිත්‍ර ගෙනල්ලා බැලුවාම හරි මේ දක්ෂ දරුවෝ ටිකක් සම්බන්ධ වෙලා ඉන්නේ ඒ නිසා ඒකත් මටත් ලොකු වාසනාවක් ලංකාවෙම ඉන්න චිත්‍ර වලට දක්ෂ දරුවන් ටිකකට මේ දැනුම ලබා දෙන්න ලැබීම ගැන මම ලොකු මේ මම හිතනවා මට ලොකු වාසනාවක් එක කියලා ඒ නිසා මේ එකට සම්බන්ධ වෙන්න දරුවෝ මේ චිත්‍ර වලට ඒ සාමර්ථයක් ඔබට ගන්න මේ channel එක හරහා බැරි වෙන්නේ නැහැ පුළුවන් ඒ නිසා ඔබ මේ මගේ යාළුවන්ට කියන්න මෙහෙම channel එකක් තියෙනවා කියලා ඔබගේ අදහස් මට කියලා එවන්න ඒ හරියට මට වටිනවා දැන් වීඩියෝ එක නරඹන්න බොහොම ස්තුතියි මේක තමයි දැන් අඳින පැස්ටල් වලින් අද අඳින්නේ මේ ද්‍රව්‍ය සමූහය සුදු පාට ද්‍රව්‍ය ටිකක් මේක අද පාට කර ඊට ඉස්සෙල්ලා පින්සල් ඩ්‍රොයින් එක දැම්මා ඊට පස්සේ පොඩ කලස් වලින් පාට කරා දැන් අද පැස්ටල් වලින් වර්ණ කරනමු අපි ඔබත් මා සමග මේක බලලා හොඳට වර්ණ කරන්න එතකොට ඔබට ඒක ග්‍රහණය කර ගැනීමේ පහසුව ලැබෙනවා ඊළඟට මේ බල් මේ ද්‍රව්‍ය ටිකේ එක පැත්තකට එළිය වැටෙනවා එක පැත්තකට මේ අඳුර වැටෙනවා දිලිසෙන තැන් තියෙනවා අනේ ඒක තමයි අපි අවබෝධ කරගෙන කරන්න අවශ්‍ය දැන් අපි ඒ ටික මේ අඳිමු මේ හරියට මේ ලෑල්ලේ ගොඩතද එළියක් වැටෙන්නේ ඉන්ද අපි හරියට සුදු දැම්මා මේ හරියට තාලෝකයේ තියෙනවා මේ හරිය හිවන
දැන් මේක රූප ටික ගන්න ඉස්සරහට පසුබිම අපි දාන්න ඕන පසුබිම එළිය කරන්න ඕන පසුබිම අඳුර කරන්න ඕන රූප වල එළිය පැත්තෙන් පසුබිම අඳුර කරන්න ඕන අපි ඒක කරමු
දැන් පේන්ටින් එක මේ මට්ටමින් ඉවර කරන්න පුළුවන්. මේක තමයි ඒ පේන්ටින් එක මම මේ මේ තැන්වල සුදු දිලිසෙන තැන්වල සුදු උඩින් දැම්මා. දාලා තමයි highlight එක උඩින් සුදු දම තම මේකේ what මේ pastel මේ වලදි කරන්න කියන්නේ මේ උඩ පාට තම හදා ගන්න තියෙන්නේ. design වලදි නම් පස්සේ දාන්න පුළුවන්. ඒක එහෙම නෙමෙයි මේකෙදි. ඔබට දැන් මේ වගේ painting එකක් කරන්න පුළුවන්. මේක ටිකක් බලාගෙන ඉස්සෙල්ලාම පොඩි එකක් විතර තියලා වගේ ඇඳනනම් හරි. ඊට පස්සේ ගොඩක් ඇඳගත්ත හැකි. ඊට පස්සේ ටිකක් මේ එක ද්‍රව්‍යයක් තියලා ටිකක් අඳිනවා ඇඳලා සුදු පාට එකක් මේකත් එක්ක මේක දැන් කරේ මොකද්ද කියලා ඔයාලට අවබෝධ වෙන්න ඇති. ඊට පස්සේ ඔබට මේක හොඳට පුරුදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගැන අවබෝධය ගන්නත් පුළුවන්. මේක ප්‍රැක්ටිකල් කරලම බලන්න ඕන. ඉතරයි පේන්ටින් එක ඔබත් මේ පේන්ටින් එකක් කරන්න. වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.